Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. ඊයේ පෙරේද දවස් දෙකේ අපිට විදුලිය කැපීම සිදු වුණේ පැය 5ක පමණ ප්‍රමාණයක්. ඒ තත්වය හෙටත් බලපවත්වනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉරිදා දිනේ වෙසක් දවසේ විදුලිය සම්පූර්ණයෙන්ම විදුලිය විසඳි නොකර මහජනතාවට ලබා දීමට අපි ගිය මාසෙත් අපි රාමසන් දිනේ එවැගේම මාසිකුරාද දිනේදී අපි විදුලිය කැපුවේ නැහැ. ඒ වගේම පොය දවසේත් අපි විදුලිය කපන්නේ යන්නේ නැහැ. මෙතන තව විශේෂ දෙයක් තියෙනවා මේ විදුලිය ඇයි අපි පැය 5මාරක් දැන් කපන්නේ කියලා. අපිට තියෙන දත්තානුව thermal power ඒ කියන්නේ diesel සහ naphtha සහ furnace oil කියන තෙල් වර්ග වලින් භාවිත කරන එකම plant එකක්වත් ගිය දවස් දෙක තුනේදී අපි පාවිච්චි කරේ නැහැ. ඒකට හේතුව තමයි අපිට අපි ළඟ තෙල් සංචිත නැහැ. බොර තෙල් නමක් ඇවිල්ලා සුමානක් විතර තියෙනවා. තාම රජයට හැකියාවක් උන්නේ නැහැ මේ අවශ්‍ය ප්‍රමාණය මුදල් ප්‍රමාණය හොයාගෙන ඒක අපිට ලබා ගන්න. ඒ වුණාට අපිට ES දවස් දෙක තුන ඇතුළත 145කට වැඩි ප්‍රමාණයක් අපි ජල විදුලියෙන් තමයි විදුලිය නිපදවා ගන්න. සුළං බලයෙන් ලැබෙන ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම mini hydros කියන ප්‍රමාණයෙන් ලැබෙන හරි තවත් වැඩි වෙලා තියෙනවා. ඒ අනුව අපි 60%කට වඩා වැඩි ප්‍රමාණයක් අපි දැන්ට ජනනය කරනු ලබන්නේ මිනි හයිඩ්‍රෝ, ලාජ් හයිඩ්‍රෝ, ඒ වගේම වින් කියන, ඒ වගේම රූෆ් සෝලා කියන පද්ධති වලින්. අපිට දැන් සුළු ප්‍රශ්නයක් තියෙනවා. ගල්ලංගුරු බලාගාරයේ තුන්වෙනි එක දැන් මේ අවස්ථාවේදී අකර්මයෙන් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි පොඩි රිපෙයර් එකක් ඇවිල්ලා. ඒක අපිට ජාතික පද්ධතියට මේ මාස 22 වෙනකොට අපිට ඒක පද්ධතියට එකතු වෙනවා. දැන් මේ තියෙන පැය 5 මයි දැන් අපිට මේ ආකාරයෙන් ඉදිරියට අරගෙන යෑමට අවස්ථාව ලැබෙන. ඒ වගේම අපි දන්නවා ලබන සති 2 3 ඇතුළත අපිට විශාල ප්‍රමාණයේ වැසි ප්‍රමාණයක් ලැබෙන්න නියමිතයි. ඒ ලැබුණාම අපිට පුළුවන් මේ ජල ජාරිතාවෙන් නිපදවන ජල විදුලි ප්‍රමාණය වැඩි කරගෙන 60% දක්වා ප්‍රමාණයක් මේ දවස්වල මුහුදේ රළු තත්ත්වය නිසා සුළං බලයෙන් ලැබෙන ධාරිතාවේ වැඩිවීමක් පවතිනවා. ඒ වගේම මිනි හයිඩ්‍රෝස් වැස්සල් ප්‍රමාණය නිසා අපි මිනි හයිඩ්‍රෝස් වලින් ලැබෙන ධාරිතාවේ වැඩි වෙනවා. ඒනො අපිට තියෙන්නේ මම හිතන්නේ ඉදිරි මාස 2 3 ඇතුළත විශාල ප්‍රමාණයේ ඔය කවුරු කිව්වත් පැය 10ක් 12ක් විදුලිය කපන්න වෙනවා කියන එක මම ඒක පිළිගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඊටත් අමතරව 22 වෙනකොට අපිට තුන්වෙනි කෝල් ගල්ලංගුරු බලාගාරයෙන් ලැබුණාම මේ තත්ත්වය තව යහපත් අතර හැරේ කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මහජනතාවට අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ.